එතකොට දරුවට ඔයාලට අපි මේ දවස් ලබා දීපු ප්‍රශ්න පත්‍ර කට්ටලයක් අරගන්න ලෙවල් ලෙවල් අප් ටෙස්ට් සෙකන්ඩ් පේපර් එක කියලා පේපර් එකක් පොතේ අපි ඔයාලට ලබා දීලා තියෙනවා. අන්න ඒ පේපර් එකත් අරගන්න. ඒ පේපර් එකෙන් තමයි අද දවස් පුතා වැඩ ටික අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පේපර් එක පුතාලට දීලා තියෙනවා. මෙන්න මේ පේපර් එක ගන්න. මේ පේපර් එකේ අපි දරුවනේ සාකච්ඡා කරගෙන යන් වැඩ ටික. මොකද සෞඛ්‍ය සහ ආරක්ෂාව ඒකකයට අදාළවයි අපි දරුවනේ මේ බහුවර්ණ පත්‍රය ඔබට ලබා දීලා තියෙන්නේ. අපි බලමු ඔබ පාඩම තුල කොච්චර දුරට සාධාරණව හිටියද කියන වගේ. ඒ වගේම අද දවසේ ඇති සමහර විට මේ පන්තියට සම්බන්ධ වෙලා අලුතෙන්ම පන්තියට සම්බන්ධිච්ච දරුවෝ. සමහර කෙනෙක් සෞඛ්‍ය සහ ආරක්ෂාව පාඩමට හරියට සම්බන්ධ නොවූ අයත් මෙතන ඉන්නට ඇති. ඒ අය සමහර වෙලාවට 23 අය ටිකක් ගැටලුකාරී තත්වයකට එන්නට පුළුවන් අපිට මේ පාඩම නැහෙනි කියලා. බය වෙන්න එපා 23 ඔයාලට කරපු ඒකක දෙකම ලබන සතියේ දිනයක අපි දරුවනේ නැවත ඔබට ලබා දීම සිද්ධ කරනවා. මොකද අලුතෙන් සම්බන්ධ වෙන අය ඉන්න නිසා මුල් පාඩම් නැවත නැවතත් ඒ අයට ලබා දෙනවා අපි බලන්නට. ඒ නිසා ඔයාලා ඒ පාඩම් බලපු අය වුණත් නැවත වතාවක් බලලා අවබෝධය ලබා ගන්නවා නම් වඩාත් හොඳයි. හරි ලබන සතිය අපි නැවතත් ඒ අවස්ථාව ඔයාලට උදා කරලා දෙනවා. හොඳයි. ගන්න පුතේ ඔයාලගේ ලෙවල් අප් ටෙස්ට් සෙකන්ඩ් පේපර් එක අතට වැඩ ටික කතා කරගෙන යන්නට. රයිට්. පුතේ එතනදී එන්න හැම දරුවෙක්ම ලෙවල් අප් සෙකන්ඩ් පේපර් එකට එන්න අපි දරුවනේ මෙන්න මෙහෙම පැහැදිලි කිරීම කීපයක් කරනවා. හොඳයි. එතනදී පුතේ රයිට්. අපි යමු පුතා පළවෙනි ප්‍රශ්නෙට. අපි යන පොත පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නේදී මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරනවා මං එතනින්ම එන්නම් පුතේ උත්තර ලබා ගන්නට රයිට් පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි පුතා කියන්නේ ඉංජිනේරුමය කාර්යයක් මගින් අනතුරු වැළැක්වීම සිදු කළ හැකි ක්‍රම පිළිබඳව සත්‍ය පිළිතුර වන්නේ හරි රයිට් ඉංජිනේරුමය කාර්යයක් මගින් අනතුරු වළක්වා ගැනීම සිදු කළ හැකි ක්‍රම පිළිබඳව සත්‍ය පිළිතුර වන්නේ right ඔන්න බලන්න දරුවනේ පැහැදිලි කරනවා මෙන්න මෙහෙම දැන් ඉංජිනේරුමය කාර්යයන් මගින් අනතුරු වැළැක්වීම දැන් ඇත්තී දන්නවා කර්මාන්ත ශාලාවක් තුළ කටයුතු කරනකොට අනතුරු වළක්වන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා කියලා කතා කරානේ එක්කෙනෙක් තමයි ඉංජිනේරුමය කාර්යයන් දෙවෙනි එක්කෙනා තමයි පරිපාලනමය කාර්යයන් තුන්වෙනි එක්කෙනා තමයි පුද්ගල වර්ණකේත පැහැදිලිනේ අපි දරුවනේ එතනදී ඉංජිනේරුමය කාර්යයන් මගින් අනතුරු වළක්වීම සිද්ධ කරන්න පුළුවන් ක්‍රම පිළිබඳව සත්‍ය පිළිතුර වන්නේ මොකක්ද කියලා යහන්නේ පළවෙනි එක්කෙනා කියනවා පුතේ හරි හොඳට බලන්න පළවෙනි එක්කෙනා කියනවා පුතේ අපිට යන්ත්‍ර සූත්‍රවලට ආවරණය දීම ඒක හරි පුතා නේද යන්ත්‍ර සූත්‍රවලට ආවරණය දීම ඉංජිනේරුමය කාර්යයක් හරි B කර්මාන්ත ශාලාවේ පොළව මත මාර්ග රේඛා ඇඳීම කර්මාන්ත ශාලාවේ පොළව මත මාර්ග රේඛා ඇඳීම ඒකත් පුතා ඉංජිනේරුමය කාර්යයක් හරි C අවවාදාත්මක නාමපෝරු සවිකිරීම පුතා අවවාදාත්මක නාමපෝරු හයි කරන්න කවුද මොන රටාව යටතේද ඒ පරිපාලනමය කාර්යයක් පුතා අවවාදාත්මක නාමපෝරු සවිකිරීම කරන්නේ පරිපාලනමය කාර්යයක් විදිහට එතකොට පුතා A හරි B හරි ඇත්තටම පුතා පිළිතුර වන්නේ AB පමණයි ඇත්තටම පුතා පිළිතුර වන්නේ AB පමණයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරය 1 පොතල අඩපාඩු තියනනම් හදා ගන්න හරි දෙක බහුවර්ණයට එනවා දෙවෙනි බහුවර්ණය හරි දෙවෙනි බහුවර්ණය ලකුණු කරගන්න පුතාලා මේ ප්‍රශ්නවල පිළිතුර ටික හරියට දෙක බහුවර්ණය හදිසි අනතුරක් යනු හරි පුතා කියනවා හදිසි අනතුරක් කියන්නේ මොකක්ද කියලා දැන් මේ අහන්නේ හදිසි අනතුරක් යනු දරුවනේ අහම්බයෙන් සිදුවන අනතුරක් ඒ කියන්නේ නොසිතූ වේලාවක සිද්ධ වෙන අනතුරක් අහඹු ලෙස සිදුවන අනතුරක් තමයි හදිසි අනතුරක් කියන්නේ පළවෙනි එකත් හරි වගේ නේ ඒක හරි දෙක නොසිතූ මොහතක නොසිතූ ආකාරයට මිනිස් ජීවිතවලට හා දේපළවලට උපකරණවලට සිදුවන අලාභ හානි වේ. ඒ උත්තරේ පළවෙනි එකට වඩා හොඳයිනේ. හරි. තුන්වෙනි එක බලමු. ජීවිතවලට වන හානියයි. හදිසි අනතුරක් කියන්නේ. ඒක දේපළවලටත් වෙන්න පුළුවන් නිසා තුන වැරදි. හතර. අත්වැරදීමක් නිසා සිදුවන අනතුරක්. අත්වැරදීමක් නිසා සිදුවන අනතුරක් හදිසි අනතුරක් කියලා කියන්න මදි සාධාරණ තත්වය මදි. තව අර්ථ දැක්වීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකත් උත්තරේ සාර්ථකම නැහැ. පහ. නොසලිකිලිමත්කම හෝ නොදැනුවත්කම මත සිදුවන අනතුරක්.
නොසලකලිමත්කම සහ නොදැනුවත්කම මත සිදුවන අනතුරක් කිව්වට ඒක රක්ෂණිකව සිදුවන අදහසක් ඔතන ඇවිල්ලා නැහැ. ඒ නිසා පස්වෙනි ප්‍රකාශනයත් වැරදි. එතකොට හදිසි අනතුරක් කියන්න පුතා ගත්තාම ඇත්තටම නොසිතූ මොහතක නොසිතූ ආකාරයට මිනිස් ජීවිතවලට සහ දේපළවලට උපකරණවලට සිදුවන අලාභ හානි වේ කියන දෙවෙනි පිළිතුරයි පුතා නිවැරදි වන්නේ. එකට උත්තරය දෙක. එකට උත්තරය දෙක. තුන්වෙනි බහුවරණය. තුන්වෙනි බහුවරණය. කියන පුතා මෙහෙම ප්‍රධාන වශයෙන් නුවදුරු ඇතිවන ආකාරයක් නොවේ කියලා කියනවා. ප්‍රධාන වශයෙන් නුවදුරු ඇතිවන ආකාරයක් නොවන්නේ. හරි. පුතා ජීවිතයට දරුවනේ අනතුරු නැත්තම් මේ උපද්‍රව සිද්ධ වෙනවද? ජීවිතයට උවදුරු සිද්ධ වෙනවද? ජීවිතයට සිද්ධ වෙනවා. සෞඛ්‍ය දුවදුරු සිද්ධ වෙනවද? සිද්ධ වෙනවා. දේපළවලට සිද්ධ වෙනවා. පරිසරයට සිද්ධ වෙනවා. ආයුධවලට ආයුධවලට පුතා උවදුරු සිද්ධ වෙනවද? ඈ ආයුධවලට නැහැ නැහැ නැහැ. ආයුධවලට පුතා උවදුරු සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් උවදුරක් ඇතිවන ආකාරයක් නොවන්නේ පුතා ආයුධවලටයි. ආයුධවලට. තුන්වෙනි ප්‍රකාශ මේ ප්‍රශ්නට උත්තරය පුතා පහ. අපි බලමු උත්තර කීයක් වලක හරිද කියලා. දැන් ඔයාලා උත්තර මේකට ගහගෙනනේ තියෙන්නේ. අපි බලමු කීයක් හරිද කියලා. හතර බහුවර්ණයට එනවා. හතර බහුවර්ණය. හතර බහුවර්ණය. පාරේ තිබූ බෝක්කුවක් ගිලා බැස ඇත. පාරේ තියෙන බෝක්කුවක් ගිලා බැහැලා තියෙනවලු. හරි. එය දැනුවත් කිරීමට ඔබට කළ හැක්කේ දැන් පාරේ තියෙන බෝක්කුවක් ගිලා බැහැලා තියෙනවා. ඒක දැනුවත් කිරීමට ඔබට කරන්න පුළුවන් කොහොමද කියලා යන්නේ. ගිලා බැස ඇති ස්ථානයේ රතු කොඩියක් හොඳින් පෙනෙනසේ ප්‍රදර්ශනය කිරීම. දැන් පුතා මේ ඔය සමහර ප්‍රදේශවල මාර්ග පද්ධති නවීකරණය කිරීම හෝ නඩත්තු කිරීම සිදු නොකරන අවස්ථාවල ඔය පාරවල්වල ලොකු වලවල් හැදිලා වර්ෂා කාලවල වතුර පිරලා තියෙනකොට ඒවට වැටිලා අනතුරු වෙච්ච අවස්ථා ඔබ දැකලා තියෙනවනේ, අහලා තියෙනවනේ. සමහර අය කරනවා ඒ පිළිබඳව නිසි බලධාරීන් දැනුවත් කළත් ඒ පිළිබඳව කිසිදු බලධාරියෙක් ක්‍රියාමාර්ගයක් නොගන්නවා වගේ දැනෙනකොට හුඟක් අය කරනවා ඒ වලවල්වල කෙහෙල් පැල හිටවනවා, නැත්නම් වෙන ගස් ගෙනල්ලා හිටවනවා. පැහැදිලිද? හරි. ඒකත් දරුවනේ අනිත්‍යයට එතන අනතුරක් තියෙනවා කියලා පෙන්වන සංකේතයක් තමයි. දැන් මෙතනදී කියන්නේ කෙහෙල් පැලයක් හිටවනවා කියලා නෙමෙයි. මෙතනදී කියන්නේ මේ ගිලා බැස ඇති ස්ථානයේ රතු කොඩියක් හොඳින් පෙනෙනසේ ප්‍රදර්ශනය කරනවා. ඒක හොඳ වැඩක්. එතකොට ඈතින් එන අයට අදහසක් එනවා මෙතන අනතුරුදායක තත්ත්වයක් තියෙනවා කියලා. එක හරි. දෙක පුවත්පත් දැන්වීමක් පළ කිරීම. දැන් පුවත්පතක දැන්වීමක් පළ කරන ඔයාලගේ ගමේ අහවල් පාරේ අහවල් බෝක්කුව ගිලා බැහැලා තියෙනවා කියලා. ඒක සාර්ථකද? නැහැ පුතා. ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. තුන ගිලා බැස ඇති බව දන්වා පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීම. ඒ ගිලා බැහැලා තියෙන තැන දරුවනේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ තැන මේ ගිලා බැහැලා තියෙනවා පරිස්සමෙන් යන්න කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. හයියෙන් එන වාහනවලට නැත්නම් වේගෙන් එන වාහනවලට මේ බෝඩ් එක කියව කියව ඉන්න වෙලාවක් එන්නේ නැහැ. බොහෝ විට අනතුරක් සිද්ධ කරගත්තට පස්සේ තමයි බෝඩ් එක දකින්නේ. ඒක සාර්ථක නැහැ. හතර මාර්ග සංවර්ධන අධිකාරියට පැමිණිලි කිරීම. පැමිණිලි කරන එක හරි. එයාලගෙන් ක්‍රියාමාර්ගයක් නැත්තම් පිළිතුරක් ලැබෙන්න ටික දවසක් යන්න පුළුවන්නේ. ආන් එතෙක් වෙන අනතුරු වළක්ව ගන්න ඕකත් ප්‍රමාණවත් මදි. ගුවන්විදුලි ප්‍රවෘත්ති සඳහා ඉදිරිපත් කිරීම. ගුවන්විදුලියෙන් කියනවා අහවල් ප්‍රදේශයේ අහවල් මාර්ගයේ බෝක්කුව කඩා නැත්තම් අබලම් වෙලා තියෙනවා. පරිස්සමින් වාහන ධාවනය දෙන්න කියලා කිව්වට ඒක සාර්ථකම ක්‍රමය නෙමෙයි. වඩා හොඳම ක්‍රමය තමයි ගිලා බැහැලා තියෙන තැන දරුවනේ රතු කොඩියක් ප්‍රදර්ශනය කිරීම. උත්තරය පුතා දෙක සොරි පළවෙනි පිළිතුර. උත්තරය පළවෙනි පිළිතුර. ඕන හතරවෙනි බහුවර්ණයක් හරි. අඩුපාඩු හදාගන්න. පස්වෙනි බහුවර්ණයට එනවා. පහ. පස්වෙනි බහුවර්ණය. වැඩ හලකදී හරි පස්සේ බහුවර්ණයට එනවා. වැඩහලකදී සේව පක්ෂය වගකීමක් නොවන්නේ. හරි සේව පක්ෂය වගකීමක් නොවන්නේ. සේව්‍ය කියලා කියන්නේ පුතා පාලන අය පක්ෂයට. පාලන පක්ෂය තමයි සේව්‍ය පක්ෂය කියලා කියන්නේ. පාලන පක්ෂය වගකීමක් නෙමෙයි කියලා කියනවා. බලමු පළවෙනි එක කෙනා ආරක්ෂාකාරී වැඩ පරිසරයක් සකසා දීම. ඒක පුතේ සේව පක්ෂය වගකීමක්. ඒක හරි. දෙක නියමිත ආයුධ හා උපකරණ සපයා දීම. හරි. තුන ආරක්ෂාකාරී ඇඳුම් ඇඳ උපකරණ පැළඳ වැඩ කිරීම.
දැන් සේව පක්ෂයේ දරුවනේ නෙමෙයිනි වැඩ කරන්නේ සේවක පක්ෂයේනේ. එතකොට සේව පක්ෂයේ කටයුත්තක් නම් නෙමෙයි තුන්වෙනි එක. හතර බලන්න. ආරක්ෂක පනදුම් ලබා දීම. ඒක දරුවනේ සේව පක්ෂයේ වගකීමක්. පහ. නිරන්තර සුපරීක්ෂණීය යෙදීම. ඒකත් පුතා සේව පක්ෂයේ වගකීමක්. එතකොට සේව පක්ෂයේ වගකීමක් නෙමෙයි අර ඇඳුම් මැදගෙන සේෆ්ටි වෑස් දාගෙන දරුවනේ වැඩ කරන එක සේව පක්ෂයේ වගකීමක් නෙවෙයි. උත්තරය පුතා තුන. පහට උත්තරේ තුන. හය බහුවර්ණයට එනවා. හය බහුවර්ණය. හරි. හය බහුවර්ණය. පහ බහුවර්ණයට උත්තරේ තුන. මේක හරි. හය බහුවර්ණය. ආරක්ෂාකාරී පරිසරයක් තුල නැත්නම් ආරක්ෂාකාරී පරිසරයක් තුලින් ලැබෙන වාසියක් වන්නේ මොකක්ද කියලා අහන්නේ අපෙන්. ආරක්ෂාකාරී පරිසරයක් තුලින් ලැබෙන වාසියක්. පළවෙනි එකනට එන්නකෝ. ඒ නිසියාකාරව කළ යුතු කාර්ය නිමා කළ හැකි වීම නිසියාකාරව කළ යුතු කාර්ය නිමා කළ හැකි වීම ආරක්ෂාකාරී පරිසරයකදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ ප්‍රකාශනය නිවැරදි. හොඳයි. B කාලය අපතේ යාම ආරක්ෂාකාරී පරිසරයක් තුලින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක වැරදි. C මුදල් ඉතිරි වීම ආරක්ෂාකාරී පරිසරයක් තුලදී දරුවනේ සිදුවන උපද්‍රව ප්‍රමාණය අඩු නිසා හානිදායක තත්ත්ව අවමයි. ඒ නිසා දරුවනේ මුදල් ඉතිරි වීම සිද්ධ වෙනවා. ඒ හරි Z හරි. ඒ C කියලා උත්තරයක් තියෙනවද බලන්න කොහෙද තැනක? ආ තියෙනවා. උත්තරේ පුතා පස්වෙනි කෙනා. උත්තරේ පහ. හරි. හය හරි. හත්වෙනි බහුවර්ණයට අපි එනවා. හත්වෙනි බහුවර්ණය. කියනවා උස් ස්ථානවල වැඩ කරද්දී අනිවාර්යයෙන්ම පැලඳීම නැත්තම් පැලඳිය යුතු වන්නේ උස් ස්ථානවල පුතා වැඩ කරද්දී අනිවාර්යයෙන්ම පළඳින්නට වඩා මොනවද කියලා යහන්නේ පුතා උස් ස්ථානවල වැඩ කරද්දී අත්වසුම් ඒ කියන්නේ දරුවනේ ග්ලව්ස් දාගෙන ඉන්න එක වඩාත් හොඳයිද උස් ස්ථානයක වැඩ කරද්දී නෑ එක වැරදි දෙක හිස්වසුම් දාගෙන ඉන්න එක හුඟක් හොඳයිද උඩම තැනක වැඩ කරද්දී ඒක හොඳයි ඊට වඩා හොඳ උත්තර තියෙන්න පුළුවන් අපි ඒකත් බලමුකෝ තුන කියන පුතා ආරක්ෂිත බෙල්ට් යොදනවා ආරක්ෂිත බෙල්ට් භාවිතා කිරීම ඒක අනිවාර්යයයි ආරක්ෂිත බෙල්ට් භාවිතා කරන එක අනිවාර්යයයි උත්තරේ පුතා තුන්වෙනි කෙනා හතර උත්තරය තුන හරි අටවෙනි බහුවර්ණයට එනවා අපි අට බහුවර්ණයේද කියනවා පුතා පෑසුම් කටයුතු වලදී පළඳින්නට ඕනේ ආරක්ෂිත උපාංගය වන්නේ පෑසුම් කටයුතු වලදී පළඳිය යුතු ආරක්ෂිත උපාංගය වන්නේ පුතා පෑසුම් කටයුතු වලදී පළඳින ආරක්ෂක උපාංගය බලන්නකෝ අත්වසුම් අත්වසුම් නම් දාන්න ඕනේ හරි හිස්වසුම් ඒකත් තිබුණොත් හොඳයි කොනත්තන් හිසකේ ස්පීච් වෙන්න පුළුවන් තුන පාවහන් පාවහන් නම් වැරදි පුතා හතර ආරක්ෂිත බෙල්ට් බිම ඉඳන් නම් වෙල්ඩින් කරන්නේ බෙල්ට් දා ගන්න ඕනේ නෑ පුතා වැටෙන්නේ පොළවටම නියය ඒ නිසා ගැටලුවක් නෑ පහ ඇස් ආවරණ ඒක තමයි හොඳම මේ උපාංගය වෙන්නේ පෑසුම් කටයුතුවලදී ඇස් ආවරණයක් අනිවාර්යයෙන්ම පළඳින්නට ඕන පුතා හොඳම උත්තරය පහ අටට උත්තරය පහ නවවෙනි බහුවර්ණයට එනවා නවවෙනි බහුවර්ණය රෙදි කැබලි ගොඩකට ගිනි ඇවිලි තිබිනි මෙය කවර ගිනි වර්ගයට අයිති කෙනෙක්ද කියලා අහනවා දැන් ABCD කියලා දරුවනේ ගිනි වර්ග ටික ගත්තාම A කියන ගිනි වර්ගය ගත්තාම රෙදිපිලි කඩදාසි දැව ආදිය දැවීමෙන් වන ගිනි තමයි දරුවනේ A වර්ගයේ ගිනි කියන්නේ. එතකොට මෙතන ඇවිල්ලා තියෙන රෙදි කැබලි. රෙදි කැබලි ඇවිල්ලා හැදෙන ගින්න A වර්ගයේ ගින්නක්. උත්තරය 1. හොඳයි. 10. 10. 10 වෙනි ප්‍රකාශනයේදී කියනවා විදුලිය නිසා ඇතිවන ගිනි කවර වර්ගයට අයත් වෙනවද විදුලිය නිසා ඇතිවන ගිනි පුතා දැන් මෙතනදී පොඩි ගැටලුකාරී තත්වයක් තියෙනවා මම ඒකත් පැහැදිලි කරන්නම් දරුවනේ දැන් ඒ ගැටලුකාරී තත්වය තමයි අපි ඉගෙනගෙන තියෙනවා විදුලිය නිසා ඇතිවන ගිනි කියන්නේ C වර්ගයේ ගිනි කියලා හරි දැන් නමුත් දරුවනේ නවීන ගිනි වර්ගීකරණය තුල දරුවනේ විදුලිය නිසා ඇතිවන ගිනි හඳුන්වන්නේ පුතා D වර්ගයට අයත් කියලායි දැන් මෙතනදී ඔබට ගැටලුවක් වෙනවා දැන් ඔබට මම නෝට් එකේ දීලා තියෙන්නේ විදුලිය නිසා ඇතිවන ගිනි කියන්නේ C වර්ගයේ ගිනි කියලා. නමුත් දරුවනේ ගිනි වර්ගීකරණයේ නවීන ක්‍රමය තුළ දරුවනේ විදුලිය නිසා ඇතිවන ගිනි හඳුනා ගන්න අපි
डी वर्गये गिनि कियला डी वर्गये गिनि कियला एतकोट पुता हरि ओन्नोहम प्रश्नयक् एनवा ए निसा मग पुताला ओक नोट करनकोट ओयाला लियला ऐत्ते सी वर्गये गिनि कियला सी वलटत् हरियक् दा गन्न एतन दा गन्न पेरणि क्रमय कियला सी कियला कियन्ने पेरणि क्रमय एकत् वैरदि कियन्न बहै एहेम वर्गयकुत् तियेनवा मम नोट एके दीला तियेन सी कियला ए निसा सी कियन तन दा गन्न पेरणि क्रमय डी कियला तियेन तन दा गन्न नव क्रमय नव क्रमय बेदी माकार देखा कोई तीन ने नवक्रम है हरे दहाया हरे एकोला हाँ तो डी वा देखा तीन ना क्या मिलता ना करे इराक दहागन ने डी वा देखा तीनों ने क्या मिलता ना इराक दहागन ने दहाया हरे एकोला हाँ गिनी अतिवी मट आधारों ने द्रव्य पादनाम करेगा नी मीन गिनी वर्गी करने ये करला दिए ना ए अणुव वायुगिनि अयत्वान्ने कवरगिनि पंक्तियकटद पुता पेरणि वर्गीकरणय तुल अपि वायुगिनि पिलिबंदव अपि अदहसक् गत्ते नेहै हरि एतकोट दरुवने अपि कथा कले ए कियन्ने कडदासि रेदिपिलि दव दवीमेन वन गिनि बी कियला किव्वे दरुवने गिनि गन्नासुलु द्रव दवीमेन वन गिनि सी कियला किव्वे विदुरनिस ऐति वन गिनि डी कियला किव्वे दरुवने गिनि गन्नासुलु लोह दवीमेन वन गिनि कियला එතකොට දරුවනේ අපි ඔය වායුව සම්බන්ධයෙන් කතා කරද්දී නව වර්ගීකරණය තුල තමා පුතා වායුගිනි ගැන කතා කරන්නේ. එතකොට නව වර්ගීකරණය තුල පුතා වායුගිනි අයත් වන්නේ C වර්ගයේ ගිනි ලෙසයි අපි හඳුනා ගන්නෙ. හරි? එතකොට දරුවනේ ඔය වායුගිනි අයත් වන්නේ නව වර්ගීකරණය තුල දරුවනේ C වර්ගයේ ගිනි ලෙසයි. ඔබ මෙතන C කියන තැනට පිළිතුර සිලෙක්ට් කරලා එතන දා ගන්න පුතේ. එතන දාගන්න නව වර්ගීකරණයේ යටතේ නැත්නම් නව ක්‍රමයට අනුව නව ක්‍රමයට අනුව කියලා දාගන්න නව ක්‍රමයට අනුව නව ක්‍රමයට අනුව නව ක්‍රමයට අනුව 11 හරි 12 වෙනි බහුවර්ණය 12 සමෝදරන් ක්‍රමයේ යනු पुता दें समोदरन दें ओके समोदरन क्रमेय के लात समाहरत अंगला हंदुना आगाने नेतान समोदरन क्रमेय समोदरन क्रमेय क्या ने पुता यमक दहाने भी में संधा आवश्य वाते इवत करना वा ऑक्सीजन आयन करला करना गिनी दल भी में तमाई दरुने समोदरन क्रमेय क्या ने तो यात्र में गिनी दल भी नहीं आई वेला वे एक या ने दरुने मितने दिख कराने गिनी निवन क्रमेय आक में कर ගින්නක් ඇති වෙන්න සාධක තුනක් ඕනේනේ. ඒ සාධක තුනෙන් පුතේ ඔක්සිජන් ඉවත් කරනවා. වාතය අයින් කරනවා. ආන් ඒ ක්‍රමයට අපි කියනවා ස්මෝදරන් ක්‍රමය නැත්නම් සමෝදරන් ක්‍රමය කියලා. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ දහනේ වීම සඳහා අවශ්‍ය වාතය එතනින් අයින් කරාට පස්සේ අපි ඒක හඳුන්වනවා ඒ ක්‍රමයට කියනවා ස්මෝදරන් ක්‍රමය නැත්නම් සමෝදරන් ක්‍රමය කියලා. හරි. සමෝදරන් ක්‍රමය කියලා කියන්නේ පුතා මතක තියාගන්න වාතය අයින් කරනවට තමයි ස්මෝදරන් ක්‍රමය කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඔය ක්‍රමවේදය. एक नोट के दिल है उबे दनीम तीन नोना कारना वाके हाँ दोलसनी गाना हरे दाहतुने गिनी त्रिकोणे टे आयत वन्ने हरे गिनी त्रिकोणे टे आयत वन्ने पुत्र देन अभी दोलसनी गाना हरे दाहतुने टा आपु हाँ मैं गिनी त्रिकोणे टे आई देवन साधक तो ना तीन नोने ऑक्सीजन इवागे में दरुने एक ने वाते ज्वलन उष्णते सह इंधनय दर्वणे विधीरतमय अपीठ हमें बलमु ऑक्सीजन तापय कार्बन डाइऑक्साइड वरदी देख वातय इवगेम दहनय इवगेम पुता दहन सुलु द्रव्य अतरम पुता मेतने दहन सुलु द्रव्य के अन्ने दाह्य द्रव्य के निकट वातय हरे दहने के सफोटन औवलक्वागे पेनवा तुन दहन सुलु द्रव्य हरे ගින්දර උෂ්ණත්වය නැහැ. ගින්දර උෂ්ණත්වය නිකන් අවුල් වගේ. හතර තාපය වැරදි. එතනින් පස්සේ එක පිළිතුරක්වත් හරියන්නේ නැහැ. පහ වාතය දහන සුළු ද්‍රව්‍ය. ඊළඟට ජලය වැරදි. දැන් හරි උත්තරයක් නැහැ වගේ නේද? අපි දන්නේ එකක් දරුවනේ ඔක්සිජන් ඕනේ වෙනවා. ඒ වගේම දරුවනේ දහන සුළු ද්‍රව්‍යයක් ඕනේ වෙනවා. ඒ වගේම දරුවනේ ජලන උෂ්ණත්වයක් ඕනේ වෙනවා කියලා අපි දන්නවා. දැන් මේ එක ප්‍රශ්න එක පිළිතුරකවත් එහෙම එකක් පේන්නේ නැහැ අපිට. पुता बेन में देवनी पीलुतर दुले वाते तीयनवा ईट पास दरवने दहन सुलु द्रव्य तीयनवा हरे ईलगट पुता बेन में दहन ये कियला तीयनवा दहन सुलु द्रव्य कियन्ने इंधनय दहन ये कियला कियन्ने दरवने
එතකොට මෙතනදී පිලිස්සීමේ කියන අදහසනේ. එතකොට පුතා ඔතනදී අපිට ජලන උෂ්ණත්වය කියන අදහස ඔතනදී අපිට ගන්නට පුළුවන්. හරි? ඒ නිසා දරුවනේ වාතය දහනය සහ දහන සුළු ද්‍රව්‍ය කියන දෙවෙනි පිළිතුර අපිට පුතා ඔතනදී තර්කිකව ගන්නට පුළුවන්. 13ට උත්තරය පුතා 2. 14ට උත්තරය 2. 14. 14. उपकरण කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනයක් භාවිතා කරලා ඔය ඉන්ධන පිරවුම් හලක දරුවනේ ගින්නක් නිවන එක හරිම අපහසුයි. වියලි කුඩු නම් තියෙනවා. හරි වියලි කුඩු කියන්නේ නිල් පාට ටැංකියේ තියෙන වර්ගය. වියලි කුඩු තියෙනවා. හැබැයි ඊටත් වඩා වැඩිපුරම තියෙන මොනවද? වැලි පිරවු බාල්දි තියෙනවා පුතා. ඉන්ධන පිරවුම් හලවල. වැලි පිරවු බාල්දි. අන්න පුතා ඒකත් අපිට ගන්න පුළුවන් මෙතනදී. වැලි පිරවු බාල්දි. වැලි පිරවු බාල්දි. වැලි පිරවු බාල්දි. හරි. 14ට උත්තරේ 3. 15. 15. 15 වෙනි එකනා ගත්තට පස්සේ එතනදී කියන මෙන්න මෙහෙම දෙයක්. කියනවා අපිට දරුවනේ ගිනි නිවීමේ උපකරණයක් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතු කරුණු වන්නේ. හරි? ගිනි නිවන උපකරණයක් ස්ථානගත කරද්දී සලකා බලන කරුණක් වන්නේ බලන්න දරුවනේ සියලු දෙනාගේ නෙත ගැටෙන ස්ථානයක සවිකලිය යුතුයි ඒක හරිනේ දැන් හදිසිය ගින්නක් ඇති වෙනාම පුතා ගිනි නිවන උපකරණය හැමෝටම පේන තැනක තියෙන්න ඕනේ හැබැයි හැමෝටම පේන තැනක කිව්වට වහල එන උඩින් එමයි කරලා දෙන්නත් බෑ මොකද හදිසිය ඇවිල්ලා පහසුවෙන් ගන්න පුළුවන් තැනක සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ උසට ආසනුසක තමයි ඔය ගිනි නිවන උපකරණය රඳවන්න ඕනේ එහෙම නැත්නම් ඉනිමකක් එහෙම තියලා දරුවනේ ගන්න තරමට බිත්තියක් උඩින් එහෙම ඔය ගිනි නිවන උපකරණ තියලා තිබුණොත් ඒක පුතා ගැටලුවක්. පැහැදිලිනේ? හරි. ඒ නිසා මේ නෙත ගැටෙන ස්ථානයක සවිකලාටේ නෙත ගැටෙන තැන හුඟක් උසකින් නම් තියෙන එක අවුලක්. පැහැදිලිද? හරි. 2. පහසුවේ ළඟා විය හැකි ස්ථානයක උපකරණය සවි කරන්නට ඕනේ. ආ ඒකත් හරි. 3. උපකරණය පහසුවෙන් ආධාරකෙන් ගලවා ගන්න පුළුවන් වෙනවා. ඒකත් හරි. 4. උපකරණය අතරමඟ වෙනත් බාධක නොතිබිය යුතුයි. හරි. 5. පොළව මට්ටමේ සිට මීටර 3ක උසකින් සවිකල යුතුයි. හරියටම හරි උත්තරේ එයයි. මීටර 3ක් කියලා කියන්නේ ආසන වශයෙන් අඩි 10ක් විතර. එතකොට ආන් ඒ වගේ උසකින් තමයි පුතා මේ ගිනි නිවන උපකරණ රැඳවීම කරන්නට ඕනේ සම්මත උසවන්නේ. හරි? රයිට්. ඔන්න පුතා 15ට උත්තරය 5. 15ට උත්තරය 5. 16. 16. දාසෙවෙනි එක්කනාගේද කියනවා පුතා මෙන්න මෙහෙම දෙයක් කඩදාසි මගින් නැතිවෙච්ච ගින්නක් භාවිතා කරන සඳහා භාවිතා කරන ගිනි නිවීමේ උපකරණය වන්නේ දැන් කඩදාසි මගින් ඇතිවෙච්ච ගින්නක් නිවන්නේ වැලි පිරවූ බාල්දි නම් ඕනේ නැහැ පෙන ගිනි නිවන අපරාදේ කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවන තේරුමක් නැහැ ලේසියෙන් ගන්න පුළුවන් පුතා ජල ගිනි නිවනයක් ජල ගිනි නිවනයක් හරිම ලේසි කඩදාසි වලින් ඇතිවෙච්ච ගින්නක් නිවන්න ජලගිනි නිවනයක් දාගත්තා නම් වඩාත් හොඳයි. 16 ට පුතා උත්තරය 4. 16 ට උත්තරය 4. ඊළඟට 17. 17. විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණ ගින්නක් සඳහා, හරි? විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණ ගින්නක් සඳහා භාවිතා කරන ගිනි නිවීමේ උපකරණය වන්නේ. විශාල ප්‍රදේශයක් පුරා පැතිරිච්ච ගින්නක් සඳහා භාවිතා කරන ගිනි නිවීමේ උපකරණය මොකක්ද කියලා යහන්නේ. හරි ගිනි නිවීමේ උපකරණය. පළවෙනි එකේනා ජංගම ගිනි නිවීමේ රතය. ඒක හොඳයි. දරුවනේ ජල ගිනි නිවණය. ජල ගිනි නිවණය නම් හොඳයි. විශාල ප්‍රදේශයක් පුරා පැතිරලා තියෙන නිසා ඉක්මනින් එහෙම එහෙ යන්න ඕනේ. දෙවෙනි එකේනා ඇත්තටම ගැලපෙන්නේ නැහැ. 3. වැලි බාල්දි. බාල්දි වලට වැලි පුරවගෙන දරුවනේ දැන් හිතන්නකො ලැබු ගින්නක් වගේ ඇති වෙලා තියෙන්නේ. නැත්තම් කඩ කීපයක් එකට ගිනි අරන් තියෙනවා. වැලිපිරවු බාල්දි අරගෙන ගහනවා කියන එක ප්‍රායෝගික මදි.
වියලි රසායනික කුරුගිරි නිවන එක නම් වැඩක් නෑ පෙනගිනි නිවනය අදාළ නෑ හොඳම උත්තරේ වෙන්නේ පුතා ජංගම ගිනි නිවීමේ රතය දාගෙන එම ගින්න පාලනය කරන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි උත්තරය 17ට 1 හරි 17 හරි ඊට පස්සේ පුතා අපේන සාකච්ඡා කරන්න 18 බහුවර්ණයට 18 කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවීමේ උපකරණයේ පැහැවන්නේ කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවීමේ උපකරණයේ පැහැවන්නේ CO2 දාලා තියෙන සිලින්ඩරේ පාට මොකද්ද පුතා අපි දන්නවා රතු පාට දාන්නේ මොනවද ජල ගිනි නිවන සඳහා දන්නේ නැත්නම් ලියා ගන්න රතු පාට ගාලා තියෙන්නේ ජල ගිනි නිවන වලට ඊළඟට ක්‍රීම් පාට ගාලා තියෙන්නේ ක්‍රීම් හෝ කහ පාට ගාලා තියෙන්නේ පෙන ගිනි නිවන වලට ක්‍රීම් ඇලීරක් ගහලා ලියන්න කහ ක්‍රීම් හෝ කහ පාට තියෙන්නේ පෙන ගිනි නිවන හරි නිල් පාට ගාන්නේ දරුවනේ නිල් පාට ගාලා තියෙන මොනවද වියලි කුඩු වියලි කුඩු කොළ පාට ගාපු ගිනි නිවන උපකරණ අපිට නැහැ හම්බ වෙන්නේ කළු පාට ගාන ගිනි නිවන උපකරණ තියෙනවා කළු පාට ගාන්නේ කාබන් ඩයොක්සයිඩ් CO2 සඳහා උත්තරේ කළු පාට CO2 අඩංගු වෙන සිලින්ඩරේ පාට කළු පාටයි 18 හරි 19 19 දහනවේදී කියන්නේ පුතා නිවෙස්වල වහවිතා කරනු ලබන ජලගිනි නිවන උපකරණයේ ආලේපිත පැහැවන්නේ නිවාසවල භාවිතා කරන ජලගිනි නිවන උපකරණයේ පාට ජලගිනි නිවන කියලා කියන්නේ මම දැන් කලින් කිව්වා මොකද්ද පාට රතු පාටයි ජලගිනි නිවනේ පාට පුතා රතු පාට 19 ට උත්තරේ 3 19 ට උත්තරේ 3 ඊළඟට පුතා අපි වෙනම කතා කරන්න 20 බහුවර්ණයට 20 පුතා 20 බහුවර්ණයේදී කියනවා මෙහෙම දෙයක් ආයුධ හා උපකරණ ගබඩා කිරීමට සෙවණලි පුවරුවක් භාවිතා කරනවා හරි සෙවණලි පුවරුවක් භාවිතා කරනවා ඊට පස්සේ කියනවා සෙවණලි පුවරුවක් භාවිතා කිරීම තුලින් අපිට මොනවද හම්බ වෙන්නේ කියලා අහනවා දැන් සෙවණලි පුවරුවක් කියන ඔයාලා දන්නවා දැන් කර්මාන්ත ශාලාවල ආයුධ ගබඩා කරන්න යොදා ගන්න බෝඩ් එක තමයි ෂැඩෝ බෝඩ් එක නැත්නම් සෙවණලි පුවරුවක් කියලා කියන්නේ හරි කැපිටල් A ක්‍රමවත් බවක් ලැබෙනවා හරි B පුද්ගල ආරක්ෂාවක් සැලසෙනවා හරි C උපකරණ වලට ආරක්ෂාවක් ලැබෙනවා හරි D අනතුරු අඩු වෙනවා හරි A B C D සියල්ලම පුතා නිවැරදි පිළිතුර A B C D සියල්ලම A B C D සියල්ලම හරි ඊට පස්සේ දරුවනේ අපි වෙනම කතා කරන්න 21 ප්‍රශ්නට එනවා 21 21 බහුවර්ණයට ආවට පස්සේ හරි 21 බහුවර්ණයට ආවට පස්සේ පුතා එතනදි කියනවා විශාල ගොඩනැගිලි වල ගින්නකදී ක්‍රියාකලිතු ආකාරයේ දක්වලා තියෙනවා හරි විශාල ගොඩනැගිලි වල ගින්නකදී ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය කියලා තියෙනවලු පළවෙනි එකේනක් කියනවා A කියනවා හදිසි පිටවීමේ දොරටුවක් තබා ඇති අතර එය තිබෙන දිශාව සංඥා රූප මගින් ප්‍රදර්ශනය කරලා තියෙනවා ඉමර්ජන්සි එක්සයිඩ් ඩෝ එකක් දාලා ඒ ඩෝ එක තියෙන පැත්ත ඊතල වලින් සංකේතවත් කරලා තියෙනවලු ඒක හරි ඊළඟට මොකද එතනින් ඇතුලේ ගින්නක් ඇතුනොත් ඉක්මනට පැන ගන්න පුළුවන් B B කියනවා වඩාත් හොඳින් පෙනෙනසේ රතු පැහැයෙන් ප්‍රදර්ශනය කරලා තියෙනවා වඩාත් හොඳින් පෙනෙනසේ රතු පැහැයෙන් ප්‍රදර්ශනය කරලා තියෙනවා ඉමර්ජන්සි එක්සයිඩ් ඩෝ එක හරි C මෙම පිටවීමේ මග අවහිර නොවනසේ සකසා ඇත ඒ යන පාර තුල වෙන බාධක කිසිවක් නැතුව තියලා තියෙනවා හරි පුතා ඒ හරි B හරි Z හරි උත්තරය සියල්ලම ABC සියල්ලම ABC සියල්ලම 21 හරි ඊළඟට එනවා පුතා අපි 22 ට මෙන්න මෙහෙම කතා කරන්න 22 22 22 කියනවා වියලි පිළිස්සීමක් නොවන්නේ දැන් ගින්දර මගින් පිළිස්සුනොත් වියලි පිළිස්සීමක් වන්නේ විදුලි සැර මගින් වියලි රසායනික ද්‍රව්‍ය මගින් වියලි පිළිස්සීමක් නම් නෙවෙයි අකුණු මගින් වියලි පිළිස්සීමක් රත් වූ ද්‍රව්‍ය මගින් වියලි පිළිස්සීමක් හැබැයි පුතා රසායනික ද්‍රව්‍ය මගින් කිසිම විටක වියලි පිළිස්සීමක් බලාපොරොත්තු වෙන්න බෑ ඒ නිසා රසායනික ද්‍රව්‍ය මගින් සිද්ධ වන්නේ වියලි පිළිස්සීමක් නොවේ හරි 22 හරි අපි එන අපතා කතා කරන්න ඊළඟට 23 බහුවර්ණයට
විසිතුන ප්‍රථමාධාර ලබා දීමේ අරමුණක් නොවන්නේ ප්‍රථමාධාර ලබා දීමේ අරමුණක් නෙවෙයි කියලා කියනවා හරි නොවන්නේ දරුවනේ හොඳට බලන්නකො දැන් අපි ප්‍රථමාධාර ලබා දෙනකොට ඇත්තරම දෙන්නේ බිය දුරු වෙන්න ඒක හරි දැන් රෝගියාට බය නැති වෙන්න තමයි ප්‍රථමාධාර දෙන්නේ බිය දුරු වීම සිද්ධ වෙනවා රෝගියාගේ ජීවිතේ බේරා ගැනීම සිද්ධ වෙනවා රෝගී තත්ත්වයේ උස්සන්න වීමත් වළකිනවා අනතුරු ආබාධ අවම කර ගැනීමකුත් සිද්ධ වෙනවා නිදන්ගත රෝග තත්ත්ව ඉස්මතු වීම වළක්වන්න ප්‍රථමාධාර දීල බෑ පුතා නිදන්ගත ලෙඩ රෝගවලට ප්‍රථමාධාර වලින් කන්ට්‍රෝල් කරගන්න බෑ එතකොට අරමුණක් නොවන්නේ අවසාන කෙනා නිදන්ගත රෝග ඉස්මතු වීම වැළැක්වීම කියන කෙනයි 23 ට නිවැරදිම පිළිතුර වන්නේ හරි right මේ දරුවෙක් අහලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රැක්ටිකල් සර් අපිට කොහොමද කරන්න කියලා අහනවා 23 දරුවෙක් පුතේ මේ 23 ඔයාලට තවම අපේ අදාළ ඒකක ප්‍රමාණයන් මේ ආවරණය නොකර ඉන්න නිසා පුතේ අපි ඔයාලට ප්‍රැක්ටිකල් වලට තාම ඔයාලව ගන්න අපි අදහසක් නැහැ මොකද හේතුව අපිට කරන්න තියෙන ප්‍රැක්ටිකල් ගැන අපි දරුවනේ ඔයාලට වීඩියෝ ලබා දීමක් සිද්ධ කරන්නම් ඉස්සරහට හැබැයි ඔයාලට තාම ප්‍රැක්ටිකල් වලට අර රටේ තත්ත්වය සාමාන්‍ය නොවී තියෙන නිසා ආයතන වලට ඔයාලව ගෙන්නන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ හැබැයි පුතා දැන් අපි දැන් රට සාමාන්‍ය වෙච්ච දවසක් එනවානේ අන්න එතකොට එදයින් පස්සේ අපි ඔයාලව දරුවනේ දැන් අපට තියෙනවා පුතේ ලංකාවේ ලොකුම වර්ක්ෂොප් දෙක තියෙනවා අපිට මහනුවර IMS ආයතනයේ සහ කුරුණෑගල සිප්පින් ආයතනයේ දරුවනේ ET වර්ක්ෂොප් දෙකක් තියෙනවා අපිට වෙන වෙනමම අපි ඒ වායේදී දරුවනේ ඔයාලට අවශ්‍ය සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ටික සිද්ධ කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ වෙන්නේ ඔයාලව සාමාන්‍ය ආකාරයට පන්තිලට ආපු දවසක. තව කොහොමවත් මාස දෙකක් විතර මේ විදිහට ඔන්ලයින්ම කරන්න වෙයි. එතනින් පස්සේ තමයි රට සාමාන්‍ය වෙන්නේ. ආන් එතකොට අපිට දරුවනේ දෙයක් කරන්න පුළුවන් වෙයි. හරි? හොඳයි. එතකන් අපි ඉමු. හරි. 23 හරි. 24 ප්‍රථමාධාර දෙන්නෙකු තුළ නොතිබිය යුතු ගුණාංගයක් වන්නේ හරි ප්‍රථමාධාර දෙන්නෙකු දෙන්නෙක් තුළ තියෙන්න ඕනේ නැති ගුණාංගය මොකක්ද කියලා යහන්නේ හරි විෂය පිළිබඳ දැනුම අනිවාර්යයෙන්ම පුතා තියෙන්නට ඕනේ විෂය පිළිබඳ දැනුම පුතා අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ හරි රයිට් ඊට පස්සේ දරුවනේ තැනට සුදුසු නුවණ අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ ඊළඟට ඉවසිලිවන්ත බව අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ මානසික ඒකාග්‍රතාවයේ නැතිවීම ඒක නොතිබිය යුතුයි පහ කාර්යශූර බව ඒක තියෙනට ඕනේ එතකොට මානසික ඒකාග්‍රතාවයේ නැතිවීම කියන උත්තරේ තමයි මෙතනදී අපිට ගන්නට වෙන්නේ උත්තරේ 24ට පුතා 4 24ට 4 හොඳයි අපි යනවා 25 වෙනි බහුවර්ණයට 25 25 වෙනි බහුවර්ණයේදී කියනවා ප්‍රථමාධාර පෙට්ටියක අත්‍යවශ්‍ය නොවන්නේ ප්‍රථමාධාර පෙට්ටියක ඕනේ නැත්තේ මොනවද කියලා අහනවා පුළුන් ඕනේ වෙලුම් පටි ඕනේ ඒ වගේම ගෝස් ඕනේ ප්ලාස්ටර් ඕනේ සිලින්ජර් දැන් ප්‍රථමාධාර දෙන කෙනෙක් එන්නත් විදීම සිද්ධ කරනවද නැහැ පැහැදිලිද ප්‍රථමාධාර දෙන කෙනෙක් එන්නත් කිරණය කරන්නේ නැහැ ඒ නිසා සිලින්ජර පුතේ අවශ්‍ය වෙන්නේ නැහැ උත්තරය සිලින්ජර සිලින්ජර 25 හරි 26ට අපි එනවා 26 26 වෙනි බහුවර්ණයේදී කියනවා 1986.3.10 ගැසට් නිවේදනය මගින් දරුවනේ ඉදිකිරීම් ශාස්ත්‍රයට අදාළව ආරක්ෂාව හා සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරන්න අවධානය යොමු කරලා තියෙනවා එහිදී අවධානය යොමු කරද්දී දරුවනේ අවධානය යොමු කරලා තියෙන ප්‍රධාන අංගයක් නෙවෙයි කියලා කියනවා හරි දරුවනේ දැන් බලන්න මේ දීලා තියෙන සිද්ධි ටික හැටුම් ස්ථයිතාවය ගැන සලකනවා ඒක හරි ගිනි ආරක්ෂණය ගැන සලකනවා බලශක්ති කාර්යක්ෂමතාවය ගැන සලකනවා ශස්ත්‍රවාදී ක්‍රියාවලින් ආරක්ෂා වීම පිළිබඳව පුතේ ගැසට් කරලා නැහැ ශබ්ද හා තාප පරිවර්ණය පිළිබඳව අපි මෙතනදී අවධානය යොමු කරනවා අදාළ නොවන්නේ 4 වෙනි පිළිතුර තුලයි ශස්ත්‍රවාදී ක්‍රියාවලින් ආරක්ෂා වීම කියන පිළිතුරයි 26ට පිළිතුර වන්නේ උත්තරය 4 27 මේක නෝට් කරගන්න හරියට 27 27 වෙනි බහුවර්ණයේදී කියනවා විදුලි සැර වැදුන පුද්ගලයෙකුට ප්‍රථමාධාර සපයද්දී මුලින්ම කරන්න ඕනේ මොකක්ද කියලා අහනවා හැකීක්වෙනි රෝගියා තෙත් කිරීම හිතන්න දැන් එකෙකුට කරන්ට් එක වැදලා බිම වැටිලා ඌව තාම කේබල් එකක පැටලිලා
අපි ටග්ගාල කරන්න යාව දරුවනේ ටග්ගාල වතුර දාලා තෙත් කරනවා අපිට එතකොට ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙයිද බෑ පුතේ අපිටත් වදිනවා කරන්ට් එක එක වැරදි දෙක හැකි ඉක්මනින් කුතුම සෝසන ලබා දීම එක කොට කරන්ට් එක වැරලා තියෙන වැදිලා ඌ කම්බිය පැටලිලාම වැරලා තියෙනකොට අපි ගිහලා ඌට දරුවනේ කෘතිම සෝසන දෙන්න හදනවද නෑ ඒක වැරදි 3 හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන යාම වැරදි 4 හැකීක්මනින් විදුලි පරිපථය විසන්ද කිරීම ඒක තමයි මුලින්ම කරන්න ඕනේ වැඩේ එතනින් පස්සේ තමයි අනිත් ඒවා හැකීක්මන්ට සේවා අධිකාරියට දැනුම් දීම එක්කෙනෙකුට කරන්ට් එක වැදලා කියලා ඩග්ගල විදුලි බල මණ්ඩලයට කතා කරලා කියන අපේ ෆැක්ටරි කෙනෙකුට කරන්ට් එක වැදිලා මාර වැඩේ මොකද කරන්න කියලා ඒ කියන ටිකට අරුව මැරලා ඉඳී පැහැදිලිනේ ඒ නිසා පුතා මතක තියාගන්න ඉක්මනින් කරන්න ඕනේ පරිපථය විසන්ද කිරීමයි උත්තරය 4 27ට පිළිතුර පුතා 4 27ට 4 අවසාන බහුවර්ණයට එනවා පුතා අවසාන බහුවර්ණය 28 බහුවර්ණයට එනවා 28 බහුවර්ණයේද කියනවා ඉදිකිරීම වැඩ බිමක අනතුරු ඇතිවීමට බලපාන සාධකයක් වන්නේ හරි අනතුරු ඇතිවීමට බලපාන සාධකයක්ලු පළවෙනි එක යන්ත්‍ර දෝෂ හරි විදුලි කාන්දු වීම හරි නොදැනුවත් වීම හරි සුදුසු ආයුධ හා උපකරණ භාවිත නොකිරීම හරි ඉහත සියල්ලම ඔව් උත්තරය 28ට පුතා 5 දැන් පුතාලා කරන්න වෙන්නේ මෙහෙම වැඩක් දැන් බලන්න ඔය 28 න් පුතාලට පිළිතුරු ඇත්තටම කීයක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න හැමෝම බලලා පේපර් එක ඉස්සරහින් දාන්න බලන්න 28 න් කීයද කියලා උත්තර ගාන දාන්න නිවැරදි පිළිතුරු ගාන දාන්න 28 න් කීයද කියලා දරුවෙක් කනවා 10යි 26යි උත්තරේ මොකක්ද කියලා 10ට පුතා උත්තරේ අපි ගත්තේ D පිළිතුර D කියන උත්තරය තමයි නිවැරදි වන්නේ 10ට D කියලා ගත්තේ අපි 26 වෙනි ප්‍රශ්නේ මොකද්ද තිබුණේ 26 වෙනි ප්‍රශ්නේ තිබුතේ උත්තරේ 4 කියලායි ගත්තේ 26ට 4 කියලායි ගත්තේ දරුවෙක් අහපු නිසා කිව්වේ දැන් බලන්න ඔයාලා දාන්න 26 න් 28 න් කීයක් තියනවද කියලා නිවැරදි පිළිතුරු මට බලන්න දාන්න ඔයාලට උත්තර කීයක් ඇවිල්ලා තියනවද කියලා දැන් 28 න් කීයේ කීය ඇවිල්ලා තියනවද කියලා හොඳයි හොඳ හොඳ රයිට් මොකක් වගේ 20 ගණන් තියෙනවද හොඳයි 28යි 26යි 22යි 25යි හොඳයි 26යි 28ම හරි කාගවත් නැද්ද 28න් 26ම සෙට් වෙච්ච කවුරුත් නැද්ද හරි සේරකෙම තියෙනවා 20 ගණන් තියෙනවද හරි බලන්න දාන්න උත්තර අපකට 1 2 ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා අහනවා දැන් සම්බන්ධච්ච දරුවෙක් කියලා 1 ඩ උත්තරේ පුතා 1 2 ඩ උත්තරේ පුතා 2 1ට 1 2ට 2 14ටත් අහනවා දරුවෙක් 14ට උත්තරේ අපි ගත්තේ පුතා 3 කියලා 14ට 3 හරි හොඳයි හොඳයි 20 ගණන්ම තියෙන මොකක් අයගේ 17 18 20 22 25 27 රයිට් හොඳයි හොඳ මට්ටමක ඉන්නවා හරි ඔන්න පුතා දැන් අපි ඇත්තටම 23 වාලට පුතා ඇත්තටම අපිට ලොකු දෙයක් තාම කරන්න නැහැ. හැබැයි ඒ ලොකු දෙයක් තාම කරන්න නැත්තේ අපිට පාඩම් 17ක් තියෙනවනේ පුතේ. 12 වසරට පාඩම් 9ක් තියෙනවා. 13 වසරට පාඩම් 8ක් තියෙනවා. එතකොට මේ පාඩම් 9ෙන් අපි පාඩම් 2ක් ඉවරයි. තව 12 වසරට පාඩම් 7ක් තියෙනවා කරන්න. 7ෙන් චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල කියන පාඩම ලබන සතියෙන්ද පටන් ගන්නවා. එතකොට ඒක උපරිම සති 2කින් උපරිම 3ින් ඉවරයි. ඒ පාඩම පොඩි පාඩමක්. එතකොට ඒක දරුවනේ මේ මාසෙ ඉවර වෙනකොට ඉවර වෙනවා. එතකොට පාඩම් දරුවනේ 3ක් කම්ප්ලීට්. එතකොට තමයි අපිට පාඩම් 6යි තියෙන්නේ. හරි? ඒ විදිහට අපේ පාඩම් වැඩ ටික දරුවනේ අපි කරගෙන කරගෙන යමු. ගැටලුවකින් තොරව. පැහැදිලිනේ? හරි. එතකොට දරුවනේ ඒත් එක්කම ඔයාලගේ ක්ලාසස් කට් කරගන්න නම් එපා විශේෂම තියරි පන්ති වල. තව දෙයක්. දැන් ඔයාලගේ ප්‍රතිඵල තාම පුතා එනවා කියලා තාම කතාවක් නැහෙනේ. ඔයාලගේ මේ පාරේ ප්‍රැක්ටිකල් නම් කැන්සල්. ඔයාලගේ දැන් ඔය ඩාන්සින් කරන කට්ටියගේ ඒ වගේම දරුවනේ මියුසික් කරන කට්ටියගේ හෝම් සයන්ස් කරන කට්ටියගේ ප්‍රැක්ටිකල් කැන්සල්. ඔයාලට මේ පාර ප්‍රැක්ටිකල් නැහැ. ප්‍රැක්ටිකල් කැන්සල් කරලා ප්‍රැක්ටිකල් නැතුව තමයි ඔයාලට පුතා ලකුණු දාලා දැන් රිසල්ට් එකේ වන්න දෙන්නේ. හරි ඒ නිසා ඔයාලට මේ අවුරුද්දේ ඕ ලෙවල් කියන්නේ මේ පාර ඕ ලෙවල් ප්‍රතිඵල බලාපොරොත්තු වෙලා ඉන්න ඔයාලට ප්‍රැක්ටිකල් කරන්නේ නැහැ. ප්‍රැක්ටිකල් කැන්සල්. ප්‍රැක්ටිකල් නැතුව තමයි ලකුණු දාලා ඔයාලට රිසල්ට් එකේ වන්නේ. ඒ නිසා තව කොහොමත් මාසය අගෝස්තු මාසෙ වෙද්දි ලබන මාසෙ වෙද්දි බොහෝ විට ඔයාලගේ රිසල්ට් එයි. එතකොට පුතා සමහර ඔයාලගේ යාළුවෝ තව ඉන්නවා රිසල්ට් එක ආවට පස්සේ පන්තියෙන් බලාගෙන ඉන්න අය.
එහෙම ඉන්න එපා කියන්න මොකද හේතුව තව කල් යනවා. දැන් අපි මේ පාඩම් අපි මෙහෙම ඉවර කරාට පස්සේ ආය සාමාන්‍ය පන්ති පටන් ගත්ත දවසක අපි මේ පන්ති ඒ සාමාන්‍ය පන්තිය තුල අපි මේ දේවල් අය කරගෙන යන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ සාමාන්‍ය පන්ති පටන් ගත්තට පස්සේ ආය පළවෙනි පාඩම ඉඳලා උගන්වනවා කියලා එකක් කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. මොකද මේ සිලබස් අපිට අදගෙන යන්න එපා ඉස්සරහට. එක තැනක ලොක් කරගෙන තියාගන්න බෑනේ. ඒ නිසා කවදා හරි ඔන්ලයින් පන්තියේ නතර කරපු තැනින් තමයි ෆිසිකල් පන්තියේ වැඩ ටික අය පටන් ගන්නෙ. පැහැදිලිද? හරි. ඒ නිසා මේ ඔයාලන්න ඒක ගැනත් ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න විශේෂම දැන් මේ වෙනකොට මැස් බයෝ කරන්න ගියපු කට්ටිය නම් හරියට පන්ති වලට සෙට් වෙලා ලස්සනට වැඩ ටිකේ දරුවෝ ටික කරගෙන යනවා. ටෙක් කරන්න ආපු කට්ටියගෙන් යම් පිරිසක් විතරයි මේ තෝරගත්තයි මුලින් ඇවිල්ලා තියෙන්නේ බහුතරයක් තාම පන්තියට එන්නේ රිසල්ට් ආපුවාම. යාන් ඒ මතේ ඉන්න ගියොත් එහෙම ලොකු කාලයක් ඒ ළමයට ගෙදරට වෙලා ඉන්න වෙනවා වගේම සිලබස් එකේ මුල් කොටස් ටික නැතුව තමයි වැඩ ටික කරගෙන යන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ දිගින් දිගටම එන නිසා ඔයාලගේ පුතේ යාළුවෙ ඉන්නවා නම් ටෙක් කරන්න බලාගෙන අනිවාර්යයෙන්ම පන්තියලට මුලින් ඉඳලම සම්බන්ධ වෙන්න කියන පණිවිඩය පුතා දෙන්න. පැහැදිලිනේ? හරි. ඉතින් මේ තවදරෙක් කරන මේ මාසේ රිසල්ට් එන්නේ නැති වේද කියලා. මේ මාස නම් එන එකක් නැහැ. දෙස්සම් sorry අගෝස්තු මාසේ තමයි බොහෝ විට ප්‍රතිඵල එන්න තියෙන්නේ. හරි? රයිට්. ඉතින් පුතේ ඔන්න ඔය தත්ත හොඳට තේරුම් ගන්න වැඩ ටික කරන්න 23 වාලා. එතකොට 23 වාලා දැන් මෙතන ඉන්නවා නම් අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ලබන සතියන්තේ මේ සෙනසුරාදා සහ ඉරිද කියන දවස්වල තියරි පන්ති දෙක නගර දෙකට සම්බන්ධ කරලා කරන තියරි පන්තිවල දරුවනේ චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල කියන පළවෙනි පාඩම අපි පටන් ගන්නවා. sorry මේ තුන්වෙනි පාඩම අපි පටන් ගන්නවා පළවෙනි දවසේම. ඒ නිසා සූදානම් වෙන්න ටියුට් එක අරගෙනම සෙට් වෙන්න ආයතන වල ගිහිල්ලා පුළුවන් අය ටියුට් ගන්න. හරි ටියුට් එක දීලා තියෙන්නේ. පැහැදිලිනේ? හොඳයි. ඉතින් ඔන්න ඔය කාරණා දරුවනේ පිළිබඳව මතක් කිරීමක් මම ඔය කළේ. හරි? ඒත් එක්කම ඉතින් දරුවනේ අපිට අද ඔය පේපර් එකෙන් පස්සේ ආය අලුතෙන් කරන්න තරම් දෙයක් නැහැ 23 වාලා කියන තම චූටි දරුවෝ ටික. හරි? ඒ චූටි දරුවන්ට ලොකුවට ඔළුවට දාන්න දේවල් නැහැ. මේ වගේ පුංචි වැඩකින් තමයි අපිට වැඩ ටික අදගෙන යන්න වෙන්නේ. හැබැයි ලබන සතියේ දැන් අපි MCQ වෙන සාකච්ඡා කරේ. ලබන සතියේ පුතේ මම ඔයාලට රචනා ප්‍රශ්න පත්‍ර දෙනවා. හරි? ටිකක් වැඩිපුර විස්තර ලියන්න දෙන රචනා ප්‍රශ්න පත්‍ර. මම ඒක ලබන සතියේ ඉරිදා ඔයාලගේ ගෲප් එකට දානවා. 23 ගෲප් එකට දානවා. ඒ වගේම එහෙම නැත්නම් ET අපේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් කියන අපේ දරුවනේ Telegram channel එකට අපි දාන්නම්. එතකොට එතනින් ඔයාලට ගන්නත් පුළුවන් ඒ PDF set එක. අරගෙන පුතා වැඩ ටික කරන්න. තේරුණානේ? හරි. ඉරිදා පේපර්ස් ටික දැම්මට පස්සේ බදාදා වෙන්න කලින් වැඩ ටික කරලා ලෑස්ති වෙන්න ලබන සතියේ බදාදා ආපහු මේ වැඩේ යනවා. ඔයාලට රචනා ප්‍රශ්න තමයි මම එදාට දෙන්නේ. හරි? හොඳයි. එහෙනම් පුතේ අද ටිකක් කල් ඇතුව අපේ වැඩ ටික අපි ඉවර කරමු. මොකද පැයකට ආසන්න කාලයක් තමයි අපිට වැඩ ටික කරගෙන යන්න පුළුවන් උනේ. හරි. ඒ වගේම අද මේ කතා කරපු ලෙසන් එකේ රෙකෝඩින් එක මම දරුවනේ සඳුදාට දානවා. සඳුදා දවසම බලන්න පුළුවන් විදිහට මේ රෙකෝඩින් එක දානවා. හරි? රයිට්. හොඳයි. එන පොත අදට මෙතනින් වැඩ ටික ඉවරයි. ඒත් එක්කම පරණ පාඩම් වල රෙකෝඩින්ග්ස් ටිකත් ලබන සතිය අතර මම දාන්නම්. පළවෙනි සහ දෙවෙනි පාඩම් වල. ඒතර ඒ ටිකත් සූදානම් කරගෙනම ඊළඟ සතිය වැඩ වලට සෙට් වෙන්න. හරි. එන පොත අදට මෙතනින් වැඩ ඉවරයි. ලබන සතිය සුපුරුදු විදියට ආපුයි නතර කරපු තැනින් වැඩ ටික අය පටන් ගනිමු. හොඳයි පුතා. අයබෝවන්.